හොඳයි හරි දැ අදපාඩමෙන් අපි ගෙනගන්නේ යන්නේ අලුත්ම අලුත් වාක්‍ය රටාවක් ගැන මේක ඉතාම ජනප්‍රය වාක්‍ය රටාවක් යමක් කරන්න පුළුවන් කියනකොට යුදාගන්න වාක්‍ය රටාව යමක් කරන්න පුළුවන් මටට ඒක කරන්න පුළුවන් මටට ලියවුමක් ලියන්න පුළුවන් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මට ඔය වැඩති කරන්න පුළුවන්. ඔහුට රෑගෙනකං වැඩ කරන්න පුළුවන්. ඔවුට හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. යමක් කරන්න පුළුවන් කියනකොට යොදාගන්න ක්‍රමය තමයි අපි දැන් ඉගෙනගන්නයන් යමක් කරන්න පුළුවන් කියන විට, යොදාගන්න ක්‍රමය මම කියනවා මට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න මට පුළුවන් ඉංග්‍රීසි කතාගරන්න I canන් speak English Ican speak English මට්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් Hecanන් speak English ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් Hecanන් speak English ඔහුට ලියමක්ලියන්න පුළුවන් He He ඔහුට ලියවමක් ලියන්න පුළුවන් He ඔහුට දුවන්න පුළුවන් වේගේෙන් දුවන්න පුළුව He runස් He can run ඔහුට වේගේෙන් දුවන්න පුළුවන් He run ඔහුට ඒ මුදල ගෙවන්න පුළවා can make the he can make the payment. He can make the දැන් අපි බලන්න ඕන මේ වා්‍ය නිර්මාණය කරන්න කොහොමද කියලා. යමක් කරන්න පුළුවන් කියන විට වා්‍යයක් නිර්මාණය කරන ආකාරය දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්ම වා්‍යකමූලිකවම තියෙන් ඕන දෙයක් තමයි සබ් එක සබ සබජෙට් කියැන කද මනැවත මතක්කරෝත් යම් ක්‍රියාවක් කරන කෙනට අපි සබ්ජෙට් කියලා කියනවා. ඩුව of සටෙස් එන තං වා්‍ය තුළ ක්‍රියාව කරන කෙනාට අපි කියනවා සබ්ජෙට් කියලා. එ ත කත්රූ කියලා කියනවා. මම්ම ලියවමක් ලියනවා කවද ලියවම ලියන්නේ මම ලියව්මලියන්නේ මම ලියවම ලියන්නේ එ මම තමයි සබ්ජට අයි කියන කෙනා තමයි සබජෙ අ අ ඉ සබ අන්ර අැන්ර මට ලියවුමක් ලියන්න පුළුවන් අයි ඉස් සබ්ජෙ දැන්වා මේ ඉගෙන ගනිමෙන් යන්නේ යමක් කරන්න පුළුවන් කියන විට යොදා ගන්නා වාක රටා යමක් කරන්න පුළුවන්. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් Iන් speak in English මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් Icanන් speak English මට දුවන්න පුළුවන් Icanන් run මට වේගීන් දුවන්න පුළුවන් I can run fast මට ඇවිදගෙන යන්න පුළුවන් දැන්. ැන්මට. ඇවිදගෙන යන්න පුළුවන් අන්ම සතුටෙන් කියෙනවා දැන් මට ඇවිදගෙන යන්න පුළුවන් Ican Wo I canෝ මට දැන් හිමින් ඇවිදගෙන යන්න පුළුවන් Icanlow I can, I can, I can, I can slowly මට දැන් හිමින් ඇවිදගෙන යන්න පුළුවන් මට විවාහ වෙන්න පුළුවන් මට විවාහ වෙන්න පුළුවන් I can get married. I can get married. ඇයට විවාහවෙන්න පුළුවන් she can get married. she can get married. she can get married. ඔහුට විභාගයට වාඩිවෙන්න පුළුවන්. ඔහුට විභාගයට වාඩිවෙන්න පුුවන්. He can sit for the exam He can sit for the exam. න්සිටද එක්න් ඔහුට විභාගයට වාඩි වෙන්න පුළුවන් යමක් කරන්න පුළුවන් කියන විට යොදාගන්න වා්‍ය රටාව තමයි අපිම ඉගෙන ගනමින් යන්නේ මේක ඉතාම වැදගත් ඉතාම බහුලව එදිනෙදා ජීවිතයේදී යොදාගන්නා වා්‍යය රටාව ති මේ හොඳට පුහුණුනොත්වා ඉංග්‍රීසින් කතා කරදදී එදිදා බාල්තේදී පක්න පුළන් අඩුමගාන්න වාර්්‍ය දෙසීයක් තුන්සීයක්ැ Iන් I, letter, I read book Iව I, swim, I dance ඔන්න ඔය ආදී වශයෙන් තමන් අලු දෙෙන් වාර්්‍ය නිර්මාණක ඩික්ෂනරිය ගන්න ඩික්ෂ වයේ වට ක්‍රියාපද විශාල ප්‍රමාණයක් තියෙනවා කැමති යොදාර්ගෙන ඊට අදාල වා ඉතිරි කොටස සම්බන්ධ කරලා මේ වා්‍ය ප්‍රමාණය අලුතය නිර්මාණය කරන්න ඒ වගේම ඒ පක්ටිස් කරන්නට ේබේසි ේ පක්ටිස් කරන්නවා මේක තමයි මෙකරින් ටෙක්නික පක්‍රණය මේක තමයි මොකක්ද තමන් වා්‍ය නිර්මාණය කරන විදිය පළමුුවෙන් ගෙන ගන්නවා ඊට පස්සේ ඒ උදාහරණ සහිතව ලයාගන්න ඒ ප්‍රක්ටිස් කරනවා ගස මුල ඉඳලම තමන්ගේ වා්‍ය වා ටික නිර්මාණය කරණ ගැෙනගන්න මුල ඉඳලම අලුත් වා්‍ය නිර්මාණය කරණ ගැන්න. එක පොතක් කරගෙන එක සන්ටෙන් පැටන සම්පූර්ණ පොතිගන කම්ම ලිය හර එහෙම තමයි මේ ගෙනගන්න ඕන ප්‍රැක්ටිස් එක මත තමයි වගේ ජඩ්‍රහනිය තීරවෙන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න අනිවායෙන්ම ඔයාට මේදී කරගන්න පුළුවන් කම ලැගෙන. අනිවාර්යෙන්ම මේදී කරගන්න පුළුවන් කම ලැබෙන. අද දවස අපි ගෙන ගත්තේ කැන් භාවිතය සම්බන්ධයෙන් කැන් කියන්න පුළුවන් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අනිවායෙන්ම අද භාවිතය කැන් කියන්නේ යමක් කරන්න පුළුවන් කිය කැන් කියන්නේ යමක් කරන්න පුළුවන් පැහැදිලිවම කිව්වා යමක් කරන්න පුළුවන් කියන විට යොදාගන්න ක්‍රමය කැන් භාවිතය හොදට මේ දින පතා හොඳට පුහුණු එන්න ඔයාට ඉතාම කෙටි කලකින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා මගේ සහයෝග ස්පෝර්ට් එක දෙනව කියන එක මංගට ප්‍රනිශයෝ. සුභ දවසක්යෝ.